අද සිට ත්‍රිරෝද රථ සඳහා මීටරය අනිවාර්ය වන බවත් බිල්පතක් නිකුත් කිරීමද අත්‍යවශ්‍ය බවත් මින් පෙර අවස්ථා ගණනාවකදී සඳහන් කෙරුණා. මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව අද ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ඉල්ලීම අනුව නැවතත් කෙටි සහන කාලයක් ලබා දෙන බවයි. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගුණ මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා අද සිට ගාස්තු මීටරය අනිවාර්ය බවයි. මීටරය නොමැති ත්‍රිරෝද රථ වැටලීම සඳහා පොලිසිය සමග විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. මීටරයක් අනිවාර්ය කිරීම තුළත් ඇත්තටම කරන්නේ ඔවුන්ටත් සමාජයටත් අපිට යහපතක් වෙන කාර්යයක් මිසක් එතනින් එහා ගිය දෙයක් එතන නැහැ කියන එක තමයි බොහොම පැහැදිලිවම මට කියන්න සිද්ධ වෙන්නේ. මේ බිල්පතකින් අපි අපේක්ෂා කරන්නේ ත්‍රිරෝද රථ රියදුරු මහත්ය අපහසුකට පත් කිරීමක් නන් නෙමෙයි. කරුණා කරලා රජයේ මැදිහත් වෙලා ප්‍රමිතිගත මීටරයක් හඳුන්වා දිය යුතු යුර්ථිකයට සාධාරණ මිලකට ඉන්දියාවෙන් නැත්නම් චීනෙන් ආනයනය කරන රුපියල් 3000ක් වගේ වෙන මීටරයක් අද රුපියල් 14000 16000 අතර මිලකට මේ වෘත්තිකයට විකුණනවා. වෙළඳපොලේ තියෙන එක මීටරයක් සවි කරනකොට මේ මීටරෙන් රුපියල් 1000 සභාපතිවරයාට සහ තවත් ත්‍රිරෝද සංගම් වලටත් මේක බෙදිලා යනවා. ඔය රිසිප්පතක් නිකුත් කරන ත්‍රිරෝද මීටරයක් ලංකාවේ නැහැ. එහෙම එකක් තියෙනවා නම් මේ සමාජයට පෙන්වන්න ඕනේ. ත්‍රිරෝද මීටරයක් සවි කරන්න කියනවා නියාමන ආයතනයක් නැහැ. මීටරේ ඕන්ලාක වෙනස් කරන්න පුළුවන්, මගියව මංකොල්ල කරන්න පුළුවන්. මේක නැති කරන්නේ නැතුව මීටර සවි කරපන් කිව්වට ඇති ඵලක් නැහැ. අපේ ස්ථාවරයේ උනේ මීටරේ අනිවාර්ය කරන්න ඉස්සෙල්ලා කෙරිය යුතු රාජකාරී ගොඩක් තිබිච්චි. අයි මේ මීටරේ විතරක් අනිවාර්ය කරන්න කියලා. අපි ඒකට දැඩි විරෝධය ප්‍රකාශ කළා. අපේ සංවිධානයේ සියලු දෙනාම ලෑස්ති කළා. අපි තිබුණේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න. සිසිල කොළාගර මැතිතුමා කිව්වා මැෂින් එකකින් එන ටිකට් එකක් ඉලෙක්ට්‍රොනික ටිකට් එකක් නැති වුණාට කමන්නේ නැහැ. අතින් ලියලා හරි කමන්නේ නැහැ. මගියා ඉල්ලුවොත් දිය යුතුයි. ඒක දැනටත් කරන වැඩක්. ත්‍රිරෝද රථ වලට ගාස්තු මීටර සවි කිරීමේ නීතිය ගැන ත්‍රිරෝද රථ රියදුරන් මෙන්ම මගින්ද විවිධ අදහස් පළ කළා. මීටර බලාගත්තාම අපිට ඒ කියන ගාන දුන්නේ නැහැ. මිනිස්සු ඉල්ලන්නේ මීටර ප්‍රශ්න නෙමෙයි. මීටර වලට මේ මීටර හයිකලා ත්‍රිවිල් දුවන්න ඕන කියන එක නෙමෙයි. හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්ත දෙපැත්තම තියෙනවා. නේක් නේක් ආකාරයට විවිධ විදිහට අය කිරීම එතකොට නෑ. ඒක මිනිස්සුන්ට සහනයක් කියලා මං හිතනවා. මීටරයක් තියෙන එක හොඳයි කියලා අපි හිතනවා. දැන් මේකට හරි ක්‍රමවේදයක් හදන්න ඕනේ. මම නම් හිතන්නේ මේක සාර්ථක වෙයි කියලා. මීටර නෙමෙයි දැන් අපිට මේ ආණ්ඩුව හින්දා අවංකෙම කන්නත් නැතුව ඉන්නේ. අර ආණ්ඩුවවත් එකයි මේ ආණ්ඩුවවත් එකයි මොකද්ද මේ කරන්නේ මේ? අපි තවත් අසරණ වෙනවද? අපි තවම මහපාරට වයින්වන්නේ. මොකද්ද මේව කරන්නේ? මේකේ නීතියක් බවට පත් කරන්න මාස දෙක තුනක කාලයක් තව ඉල්ලීම් කරලා තියෙන නිසා මේ පිටපලාත් වලින් ඒගොල්ලන්ට මීටර ගන්න තැනක් නැහැ. ගන්න විදිහක් නැහැ කියලා. ඒතකොට ගන්න තැනක් නැතුව තියෙද්දි අපි නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් උන් අපහසුවට පත් වෙන නිසා ඒ தත්ත්වය මගහැරලා ඉදිරි මාස දෙකක කාලය තුලදී ඉන්ද්‍රිය තමයි ත්‍රිපියවරල් ගන්න බලාපොරොත්තු වෙන්නේ.